Back on it. I'm going to the battery, right? Kalin. What? Battery. Gani gani gani. I'm going to go. Oh, ye na katawagan. Ya ru paega na ba? Rain. Oh, battery. Off the. ලංකාවේ ප්‍රමාණය පොඩි ස්නේක් කෙල්ලට කියන්නේ කණයක් කියලා.
මේ කණයන්ට කලින් කිව්වාගේ අයි තියෙන්නේ අපරඩල් කණය, කොළ කණය සහ මඩ කණය. ඒ වගේම අපි කතා කරමු මේ ස්නේක්ෙල් අපි නැති කරනවා නම් කොහොමද පටන් ගන්න ඕන කියලා. ස්නේක්ෙල් කියන මාතෘකාවට විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි සෙටප් කියන එක. මේ සෙටප් එක නැත්තම් එන අනිවාර්යෙන්ම ස්ට්‍රෙස් වෙනවා. ඉතින් තව විශේෂ කීපයක් ඉන්නවා ස්නේක්ෙල් වගේ විශේෂයෙන්ම සෙටප් අවශ්‍ය නැති. ඒ වුණත් බොහෝ ස්නේක්ෙල්ට අනිවාර්යෙන්ම සෙටප් එකක් ඕන. ස්නේක්ෙල් නොවන මාතෘකාවක් මේ ජන ෆැමිලි කියන මාතෘකාවක් අපි අනිවාර්යෙන්ම සෙටප් එකක් දෙන්න ඕන. මොකද ඒක මාතෘකාවේ පැත්තෙන් වැදගත් වෙනවා. ස්නේක්ෙල්ල පටන් ගන්න නම් ඕගොල්ලන් මුලින්ම මතක තියාගන්න ඕනේ මේ මාස් පක්ෂික මාළුවේ මේ අපතක් ඇග්‍රෙසිව් ඉතින් මේ වගේ මාළුව නැති කරන්න ඕගොල්ලන් පොඩ පළපුද්දක් තියෙනවා ඉතින් මේ පළපුද්ද එක්ක තමයි එන්නේ රෙස්පොන්සිබිලිටිස් කියන එක. ඒ කියන්නේ මොකද හිංසාගත වෙන්න ඕනේ මොකද මේ මාළුවා කොයි වෙලාවකවත් ඔයගලගේ සබයික චලපහරකට උදාහරණයක් හොඳ නැහැ. කලින් මේ වීඩියෝ එක ඕනෝලන්ට ඉස්සෙල්ලා කියන්න බලන්න පුළුවන්. ස්නේක්ෙල්ල අපකාසය එමිට ගල්ම වතුරට එතකොට මෙතනට හුඟක් ඒ කියන්නේ ප්‍රොෆිට්. දැන් දූෂණ වෙච්ච ජලයක වුණත් මේගොල්ලන්ට ඉන්න පුළුවන් මොකද මේගොල්ලන් මතුපිට වායු වලේ ලැබිලා තමයි හුස්ම ගන්න. ඉතින් ස්නේක්ෙල්ල විශේෂයෙන් විශේෂයට කියනවා නම් ඒ අය ආවේනික දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ විශේෂයට ආවේනික ඒ විශේෂයට විතරක් සමාන තියෙන ලක්ෂණ තියෙනවා. ඉතින් අපිට ඒවා කියන්න වෙනම වීඩියෝස් කරන්න ඕනේ ඒ විශේෂයට. ඉතින් අපි ඒ වගේ වීඩියෝස් උත් ඉස්සරහට ගේන්න බලනවා. ඒ වගේ කරපු වීඩියෝස් උත් තියෙනවා ඔයගොල්ලන් දැකලා ඇති ගෝඩන් කෝබ්‍රාවන් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න ගෝඩන් කෝබ්‍රා වීඩියෝ එක. ඒකේ උපස් ස්නේක්ෙල් ගැන කතා කරනවා තමයි. හරි දැන් උළු කවරේ ඉගෙනගෙන කෙනෙක් ස්නේක්ෙල් කෙනෙක් වගේ හදන්න ඉන්නවා මේ සාමාන්‍යයෙන් මුලින්ම ගෝල්ඩන් කෝබ්‍රායි සම්පූර්ණ වශයෙන් කියන්නේ සාමාන්‍ය ස්නේක්ෙල් කියන්නේ ඔය ඒන්ජල්ස් මොකක්දෝ ඉසි මැරෙන්න බලන මාළු කරා පාඩි මාළුවෙක් සාමාන්‍යයෙන් වතුර කන්ඩිෂන්ස් එක ලොකු වැඩේ නුඹ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඕක ගන්න ඉන්නවා අපි රෙකමෙන්ඩ් කරනවා සාමාන්‍යයෙන් සන්න පාවිච්ච පීකොක් ස්නේක් එක කියන කෙනා නැහැ නැත්නම් රේන්බෝ ස්නේක් එක දෙවල පොඩි පොඩි ස්පීසීස් එහෙමත් නැත්නම් උන්ට ගෝල්ඩන් කෝබ්‍රා කෙනෙක් වගේ ස්නේක් එක දෙන්න පොඩ්ඩයි ගාන වෙනවා. ඒ උනාට ඉස්සර පොඩි දෙකකින් මැරෙන්නදී මාළු ගොඩක් කාඩි මාළු සමහර ටැංකි ගැන ගත්තොත් සාමාන්‍යයෙන් පොඩි එකෙක් නම් සාමාන්‍යයෙන් අපි දුමු අඟල් දුනක විතර පල්චේ කිට් එක නම් සාමාන්‍ය අඩි දෙකක විතර ටැංකිය හොඳට මැරෙනවා. සමහර එකක් වුණත් එකෙක්ට වගේ අපි වෙන තුන් දෙනෙක් ඇති කරනවා නම් අඩි දෙකක් මේ තුනක විතර ටැංකිය තියෙනවා හොඳයි. සාමාන්‍යයෙන් ටැංකි ලොකු වෙන තරම් හොඳයි. ඒ තුන් දෙක ඉක්මනට ලොකු වෙන බීනන්න කර අපිට දිනනවා. ඒ වගේ ගත්තොත් ෆිල්ටර්ස් ගැන ගත්තොත් මේ ගුරුතු සාමාන්‍ය වෙයි ඒරියට එකක් එහෙමකට රෙස්පොන්ස් ෆීල්ඩ් එකක් නැත්නම් බොක්ස් ෆීල්ඩ් එකක් වගේ දාලා දිනනවා හොඳයි. ඒක වල කන්ඩිෂන් තීනන්නදී මා වැඩි වීනන්නදී මාළු හන් සාමාන්‍ය විදිහට පවර් රේට් එකෙන් දුන්නොත් එකපාරට ලොකු ප්‍රෙෂර් එකක් ටැංකි සයිඩින් එනවා. ඉතින් ඒකට වැඩි ඒ වගේ එකකට වැඩි අර වගේ දයක් යූස් කරන ගොඩ දේ අය රෝර කැම කෙන ගත්තාම ඒක සාමාන්‍යයෙන් වැඩි හරියක් මස් ගන්නේ. අර ලයිව් දෙන හැටිය දිනන ලංකාවේ ගොඩක් කටි ලයිව් දෙන්නේ නැහැ. මස් දෙන්න ඕන මස් තමයි ඉස්සෝ මාළු චිකන් බීෆ් ඒ වගේ දේවල් දෙනවා නැත්නම් ඕල් ටෙලිෆිල් ට්‍රික් කරගන්න ගොඩක් ඒසි. ඔයගේ අනිවාර්යෙන්ම මම කියා ගන්න ඕනේ ස්නේක්ෙට්ස් වලට ටැංකින් එකේ දාන්න. කාන්ත හැම තිස්සෙම උඩින් ටැංකිය වහලා තියෙනවා. ඒත් එක්කම මේ වීඩියෝ එක ඉතින් මේ වීඩියෝ එක අන්තිමට අපේ ගම ඉන්න ස්නේක්ෙට්ස් වලින් ඉන්නේ සොෆ්ට් එකේ ඒ වගේ අපි ඉස්සරහට ඒ ස්නේක්ෙට්ස් ලාගේ එක එක වීඩියෝ තියෙනවා. ඒ වගේම කලින් දාපු වීඩියෝස් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ යට ඇති. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ඔබට හරි අපි තව කරන්න වීඩියෝස් තියෙනවා නේද? අනිවාර්යෙන්ම අපි රෙකමෙන්ඩ් කරලා දෙන්න. ප්‍රශ්න මොනාරේදී ප්‍රශ්න මොනාරේදී that on.